සුබ දවසක් වේවා ආදරම්මේ තාත්ති පුතේ දුවේ. මිනිසුන් වශයෙන් අපි හරිම ආසයි දියුණු වෙන්න. ඔබත් ආසයි මාත් ආසයි. ඒ නිසා මාත් නිරන්තරයෙන්ම උදේ නැගිට වෙලා ඉඳලා හැන්දෑ වෙනකන් දියුණු වෙන්න දේවල් කරනවා. මගේ ඇතුළේ තියෙන හැකියාවන් යාඥා ජීවිතයේ වැඩ කටයුතු මේ හැම දෙයක්ම දියුණු වෙන්න ඕනයි කියන පැතුම තුළ ප්‍රාර්ථනාව තුළ මම මහන්සි වෙලා ඒ දේවල් කරනවා. මේ මිනිස්යා තුළ තිබෙනා වූ ස්වභාවික හැසිරීම් රටාවන් වල එකක් තමයි ඕනෑම කෙනෙක් මේ පොළොව තලයේ කැමති දියුණු වෙන්න. ප්‍රශ්නේ තියෙන්නේ දියුණු වෙන්නයි කියලා පටන් ගන්න විදිය. මේ දියුණු වෙන්න නම් පටන් ගන්න නම් අපිට කියන්න බෑ මං කරලා බලන්නම්කෝ ඒකවත් ඒකින්වත් ගොඩ එන්න පුළුවන්ද කියලා බලන්නම්කෝ. දැන් බලන්න මේ තාත්ති පුතේ දුවේ ඒකෙන්වත් මං ගොඩ එන්න බලන්නම්කෝ කියන ඒ සිතුවිල්ල ඔබේ මගේ ජීවිතයේ දියුණුව අත්පත් කරගත්ත සිතුවිල්ලක් නෙමෙයි. ඒ නිසා ඔබේ මගේ ජීවිතය ඇතුළේ තියෙන්න ඕනේ දියුණුව අත්පත් කරගත්ත සිතුවිල්ලක්. මේ දියුණුව අත්පත් කරගත්තට පස්සේ ඒක වෙනුවෙන් ජීවිතේ කමිට්මන්ට් එකක් තියෙන්න ඕනේ, කැපවීමක් තියෙන්න ඕනේ, වැයවීමක් තියෙන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ, ඒක දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ, චැලෙන්ජස් වලට මූණ දෙන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ, අභියෝග එනකොට, තර්ජන ගර්ජන එනකොට ඒකට මූණ දීලා ඒක කොහොම හරි ජය අරගෙන අර පටන් ගත්ත වැඩේ ලස්සනට කරගෙන යන්න ඕනේ. දැන් තියෙන ප්‍රශ්නය එක දිගට එක දෙයක්වත් කරන්න හිතෙන්නේ නැහැ. පටන් ගත්ත දේවල් ගොඩක් තියෙනවා. පටන් ගත්ත ගාම අපි කියනවා හරියට සෝදා මේ බෝතලයක් වගේ කියලා. ඒ පෙන්න දාගෙන මූඩි අරපු ගාම එළියට ආවා, ටික වෙලාවක් යනකොට ඒ සර ඔක්කොම බෑලා ගිහිල්ලා. ඒ වගේ අපි පටන් ගන්න ඒ ටෝන් එක නියමයි. අපි පටන් ගත්ත විදිය සුපර්බ්. නමුත් ඒක කරගෙන යන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන්නා වූ වැයවීම, කැපවීම, උනන්දුව මේ මොහොතේ අපේ අතර ඇති වෙන්නේ නැති වෙලා ගියේ. ඒ නිසා මොකද වෙන්නේ? මේ විශ්වාස පද්ධතිය හීන වෙලා. ඔබ ගැන ඔබට විශ්වාසය නැතුව යනවා, මිනිස්සු ගැන විශ්වාසය නැතුව යනවා, දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි කියන විශ්වාසයත් නැතුව යනවා. දැන් බලන්න මේ තාත්තේ පුතේ දුවේ එතකොට බාගෙට කරගෙන ආපු දේවල් කී දෙනෙක් ඉන්නවද හරියට කරගෙන යන්නේ නැති නිසා අතහරින්න වෙලා තියෙන. ඒ නිසා ඕනෑම දෙයක් ඔබේ මගේ ජීවිතයෙන් පටන් ගන්නවා නම් ඔබට මට වේලපැහෙන් ඉඳගෙන කල්පනා කරලා බලන්නට ඕනේ මේක සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද, මේක තන හොඳයිද නැද්ද. සමහර වෙලාවට සමහර කඩවල් ගිහිල්ලා පටන් ගන්නකොට මට දුකේ බෑ. ඇයි ඒ? එතනට පාකින් එකක් නැහැ, එතනට යන්න විදියක් නැහැ, එතන අයි කැචින් නැහැ, අයි එක නැහැ, මිනිසුන්ට රැඳෙන්න තැනක් නැහැ. නමුත් ගිහිල්ලා ඒක ඒ ප්‍රදේශයට එතනට අනවශ්‍ය දෙයක් ගිහිල්ලා දාගෙන මං මේ ඊයේ පෙරේදා දැක්ක කන්නාඩි සප්පුවක් දාගෙන තියෙන ඇස් කන්නාඩි සප්පුවක්. එතන මිනිසුන්ට මේ යන්න අවශ්‍යතාවයක්ම නැති එකක්. ඒ නිසා දැන් බෝඩ් එක තියෙනවා, දැන් එතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් කියන අන්තිමට අයියෝ අපි පටන් ගත්ත හරියන්නේ නැහැ. උච්චර වියදම් කරාද එකක්වත් සාර්ථක වෙන්නේ නැහැනේ. දැන් මම මේ සාර්ථක වෙන්නේ නැතිකම නෙමෙයිනේ. දැන් මේකට වේලපැහැ ඉඳගෙන හරිතන හරියාකාරව සිදු කරන්න සුදුසුයිද කියලා බලන්න එපා. මම ඇත්තටම මේ සුපුවත්තරල පටන් අරගෙන යනකොට නේ මට මන් කිව්වා රයිට් මේක දියුණු කරමයි කියපුවා. විශ්වංශය කිව්වා නේ මේ දම්පෙට යන්න එතන හොඳයි කියලා. මං ගිහලා දම්පේ බැලුවා. නමුත් දම්පේදී මෙහෙ කරගන්න විදියක් නැහැ. මේක හෙලක් වගේ තියෙන්නේ. ඒ නිසා දැන් එතන ඒ ප්‍රදේශයේ එතනට ඒකට සුදුස්සක් නැහැ. ඒ නිසා විසුනාසිර ඇවිල්ලා කිව්වා අනේ ඒක නම් හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ මට දුන්න සුදු වැල්ල. එතකොට දැන් සුදු වැල්ල දුන්නම මොකද වෙන්නේ? ලොකු වැස්සක් ආවා ගම් වතුරට. ඒ ඔක්කොම ගම්මානයත් එකම යට වෙන්න පටන් ගත්තා. ඒ නිසා දැන් මම ඒක වාරක් දාලා මේ විසුනාසිර ඇවිල්ලා මුල් ගලත් ආශිර්වාද කරලා ඔක්කොම කරලා තියෙනවා. නමුත් ආයෙත් තීරණ කරන්නේ නැහැ. මේක කරගෙන යන්න බෑ. ඒ නිසා මිනිසුන්ට ඊසි ඇක්සස් නැහැ. පාරක් ළඟ නෙමෙයි තියෙන්නේ. ඒ නිසා නැවත වතාවක් සුපුවත්තන්න පිටිපස්සෙම මේ මොහොතේදී වතු ටික අරගෙන තමයි නිර්මාණය කරේ. ඇයි ඒ? කෝච්චියෙන් බහලා එන්න ලේසි, බස් එකෙන් බහලා එන්න ලේසි, මිනිසුන්ට මේ මොහොතේ ත්‍රිවිලයක් ගන්න ලේසි. මේ දැන් මේවා හැම දෙයක්ම වැදගත්.
අම්මේ තාත්තේ පුතේ දුවේ දැන් මේවා ගැන අපි හිතුවේ නැත්නම් මේ මොහොතේදී අපි කියන්නේ අයියෝ අපි පටන් ගත්තනේ කවුරුත් අපිට සලකන්නේ නැහනේ කවුරුත් අපේ කඩේට එන්නේ නැහනේ කවුරුත් මගේ බිස්නස් එකට සපෝට් එකක් දෙන්නේ නැහනේ අඩුම ගානේ නෑදෑයන්වත් මගේ මාගාවට එන්නේ නැහනේ ගොඩාක් චෝදනා ගොඩාක් අපරාධේ ඒ නිසා ඔබේ ජීවිතය තුළ පටන් ගන්න ඕනම දෙයක් තුළ ලොකු කන්ෆිඩන්ස් එකක් මේ මොහොතේ කැපවීමක් වැයවීමක් තුළ පටන් ගන්න දේන වහන්සේගේ ආශිර්වාදය ගැන විශ්වාස කරන්න ඒ වගේම සුදුසු තැන සුදුසු වෙලාවේ සුදුසු ආකාරයට ආරම්භ කරන්න ඔබට දේව ආශිර්වාදයේ තුළ දියුණු වෙන්න පුළුවන් වේවි චෙස් පිහිටයි